රූපයක් තුල ඊට එහා පැත්තකින් තවත් මිනිස් රූපයක් ඇඳීමේ දක්ෂතාවය සටහන් කරමින් ත්‍යාගය දිනාගන්නේ WP සස්මික දේසාන් සොයුරා විසින්ය. ඔබටයි මේ ආරාධනය පැමිණෙන වේදිකාවට. පියුමි සඳ කුමාරී සොයුරියනි, ඔබටයි මේ ආරාධනය. අප පෙරතු චිත්ත තරගේ මාතෘකාවට අනුව දුකෙන් ගමන් කරන දිත්තිලා සතුටින් ගමන් කරන කාලගෝලවත් අපූර්වවට සටහන් කර තිබූ ඔබටයි මේ පැමිණෙන වේදිකාව. අපගේ මාතෘකාවට අනුව දිත්තිලාගේ සිටුමැදුර සිටුවමට නගා තිබූ රන්දිල් සංජන සොයිර ඔබටයි මේ ආරාධනය පැමිණෙන වේදිකාවට. රොෂිකා සොයිරියනි, ඔබ දිත්තිලාගේ කොණ්ඩ මෝස්තරය සිතුවමට නැගීමට ගත් අපූරු උත්සාහයටයි මේ පැමිණෙන වේදිකාවට. කාලගෝල සහ දිත්තිලා ගමන් කරන මාර්ගයේ ඇති ස්වභාව සෞන්දර්ය සිතුවමට නැගීමට ගත් උත්සාහයටයි මේ ආරාධනය. තාරුණ්‍යා ප්‍රවින්දි සොයිරියනි පැමිණෙන වේදිකාවට. ඉතා වේගයෙන් නාගරීකරණය වන වටපිටාවක් තුළ සිටින ඔබට ප්‍රසන්ජිත් මාමා විසින් කියා දුන් දිත්තිල කාලගෝල කතා වස්තුවේ කාලගෝලකින් ගිලිහුණ දිත්තිලා තොටියා සමග අපූරු කඩමණ්ඩියක් පසු කරමින් යන අයුරු සිතුවමට නැගූ නෙලිත්‍රා සොයිරියනි, ඔබටයි මේ ආරාධනය. අපගේ මාතෘකාවට අනුව ඉතාමත් දුක්බර සිතුවමක් නිරූපණය කළ දිනිදු හේෂාන් සොයිරාණෙනි, ඔබටයි මේ ආරාධනය පැමිණෙන වේදිකාවට. අප පැවැත් වූ සිතුවම් තරගේ අපූර්ව අවස්ථාවන් නිරූපණය කරමින් මෙම තරගයේ තුන්වන ස්ථානයේ හිමි කරගත් නිෂ්මි ශවීමා සොයිරියනි, ඔබටයි මේ ආරාධනය පැමිණෙන වේදිකාවට. ඔබ පුල පුලා බලා සිටි මෙම සිතුවම් තරගයේ පළවෙනි ස්ථානය දිනාගත් ඒ වගේම මෙම තරගයේ දෙවනි ස්ථානය දිනාගත්තේ MVP හිමාශි රුමේෂිකා සොයිරියනි, ඔබටයි මේ ආරාධනය පැමිණෙන වේදිකාවට. ඔබ පුල පුලා බලා සිටි මෙම සිතුවම් තරගයේ පළවෙනි ස්ථානය දිනාගත් ජයග්‍රාහිකාව වේදිකාවට කැඳවන්නයි අපගේ සූදානම පැමිණෙන වේදිකාවට. යශාන්ති රස්මි සොයිරියනි, ඔබටයි මේ ආරාධනය.